තෙරුවන් සරණයි සදහෙති සුපින්වත් ඔබ හැම දිනාටම සදහම් මසනු කැමැත්තෙන් මේ බෙහෙදේ බෞද්ධ රූප වහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබ හැම දිනාකේම හිත සුව පිණිස බෞද්ධ රූප වහිනිය මේ බෙහෙදේ විකාශය කරන දායකත්ව ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ පින්වත්නි මෙය තුම් වූ දේශනා වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව ඉතාමත්ම මෙත්සිතින් පිළිගෙන මෙතිරි පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය අවසරයි කෝරළයාකම සරණතිස්ස පින්වත් දේශකයාණෝ අපි පළමුවෙන් සාදු නතෙන් පිළිගනිමු සාදු 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 සදේමතුනි අද දේශනාවට දායකත්ව ලබා දෙනවා ගම්පහපදිංචි සීතා සුමතිපාල මහත්මිය ජේපී සුමතිපාල යන දෙමාපියන් සහ වෛද්‍ය චාරි විජේසිංහ දේනිය ඇතුළු මේ සදැහැති පින්වත් පිරිස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අපපටිහත ඥාන චාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසන තම තමන්ගේ ජීවිතවලට ලං කරගෙන එකතු කරගෙන මෙලව ජීවිතේ නිවැරදි කරගෙන නිවැරදි වුන මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලෝ ආයිති භවයකින් සැනසිලා ප්‍රාර්ථනා කළ ආකාරයෙන් ප්‍රාර්ථනීය බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සසර ගමන නිමා කිරීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ඒ අයුරින්ම මුදුන්පත් කරගන්න උතුම් වූ ධර්ම දානානි සංසය ශ්‍රවණානි සංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ පේතවත්තු පාළියේ සඳහන් වන
උබ්බරී කියන වර්ගයේ පස්වෙනි කතාව මූලික කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරන්න. ඒ පස්වෙනි ධර්ම කාරණාව තමයි මට්ට කුණ්ඩලි පේතවත්තුව. මට්ට කුණ්ඩලි කියන නම කියනකොටත් අපි අහලා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ සවැත්නුවරම එක බ්‍රාහ්මණයෙක් හිටියා බොහෝම ධනවත් උපභෝග පරිභෝග සම්පත් බොහෝම තිබුණා කියලා සඳහන් කරනවා නමුත් මේ බ්‍රාහ්මණයා ඉතාම මසුරුයි ඒක නිසාම අදින්න පුබ්බක කියලා නමකුත් පටබැඳිලා තිබුණා මේ ඉතාම මසුරු බ්‍රාහ්මණයා තුනුරුවන් කෙරෙහි බොහෝම අප්‍රසාදයි බුදුරජාණන් වහන්සේ පිළිබඳවවත් ධර්ම රත්නේ පිළිබඳවවත් ආර්ය මහා සංඝ රත්නේ පිළිබඳවවත් කිසිම ආකාරයක පැහැදීමක් මොහුතුලින් දකින්නේ නැහැ මොහුට එකම පුතෙක් හිටියා ඒ පුතාගේ නම කුණ්ඩලි පස්සේ කාලේ මට්ට කුණ්ඩලි බවට පත් වුණා එකම පුතයි හිටියේ මේ තරම් මහා ධනයක් තිබිලත් පුතාගේ කනට තෝඩු දෙකක් හදලා දුන්නේ නැහැ එයි ඒක හදන්න ගියොත් වියදම් වෙයි කියලා රත්තරන් කෑලි දෙකක් අරගෙන තමන් මෙහෙන් මෙහෙන් තලලා විදලා ඕක තමයි කණේ එල්ලුවේ ඉතින් ඒක නිසා පස්සේ කාලේ ඔහුට මට්ට කුණ්ඩලි කියලා නමක් පටබැඳුණා මේ බ්‍රාහ්මණයා පුතාට කතා කරලා අවවාදයක් දෙනවා අවවාදින් සඳහන් කරන්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ එක්කවත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස එක්කවත් කිසිම සමීප ඇසුරක් ගොඩනගා ගන්න එපා කියලා ඉතින් පුංචි කාලේ ඉඳලම මේ වාගේ අවවාදයක් ලැබෙන නිසා ඔහු තුනුරුවන් කෙරෙහි බොහෝම අප්‍රසන්නයි ඉතින් මෙහෙම කාලයක් ගෙවිලා ගියා හදිස්සියෙම මේ පුතා ලෙඩ වුණා ලෙඩ වුණාට මේ තාත්තා පුතාට බෙහෙත් ටිකක් අරන් දෙන්න කටයුතු කරන්නේ නැහැ වියදම් වෙයි කියලා සාමාන්‍යයෙන් අපි ධර්මයේ කතා කරනකොටත් ඔය සිල් රකින්න තැන්වල උදාහරණයට දක්වනකොට පැහැදිලි කරනවා එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතා ආරක්ෂා කරන්න කොයිතරම් උත්සාහ ගන්නවද කැපකිරීම කරනවද ආන් ඒ වාගේ සමාදන් වෙච්ච සිල්පදේ රැක ගන්නත් කැප වෙන්න කියලා. ඉතින් මේ බමුණටත් ඉන්නේ එකම පුතයි. දැන් පුතා අසනීපයි. නමුත් පුතාට බෙහෙත් ටිකක් කරන්නවත් බමුණගේ කල්පනාවක් නෑ. මොකද පුතාට වඩා බමුණට ධනේ වටින නිසා. ඉතින් ක්‍රමක්‍රමයෙන් දරුවගේ අසනීපය උත්සන්න වුණා. ඊටාම උත්සන්නයි දැන් කියලා දැනගත්තට පස්සේ නම් වෙද මහත්තයෙක් එක්ක ආවා. ඉතින් වෙද මහත්තයා පරීක්ෂා කරලා බැලුවා. නමුත් දැන් සුවපත් කරන්න පුළුවන් මට්ටමක නැහැ. කාලි ගිහිල්ලා ගොඩ. ඉතින් වෙද මහත්තයත් මගහැරලා යන්න ගියා. බමුණ දැනගත්තා මොහොතව වැඩිකල් ජීවත් වෙන්නෙත් නැහැ. හැබැයි ගේ ඇතුලේ හිටියොත් දැන් ලෙඩා බලන්නත් කට්ටිය එනවා. ඊළඟට මරණය බලන්නත් කට්ටිය එනවා. ගේ ඇතුලේ රංග රිදී මුතු මෙනි ගොඩ ගහලා මිනිස්සු එව්ව දැක්කොත් මෙච්චර ධනෙ තිබිලත් පුතා මැරෙනකන් හිටියනි කියලා මට අපකීර්තියක් එයි මැරෙන්නත් කලින් ළමයා ගෙයින් පිට කළා ඇතුල් ගෙයින් ගෙනල්ලා එලි මහනේ තැනක තිබ්බා එතකොට එන කෙනෙකුට ඇතුළට යන්න උවමනාවක් නැහැ ඔහු ඊටාම වේදනාවෙන් පීඩා විඳ විඳ තමයි ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියද සමවැදිලා ලෝක ධාතුව බලා වදාළ එක් උදෑසනක මේ මට්ට කුණ්ඩලීව දැක්කා. ඉතින් මට්ට කුණ්ඩලී දැක්කේ මොන හේතුව නිසාද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ නැවත ආවර්ජනය කරනකොට බුදුරජාණන් වහන්සේ දන්නවා මට්ට කුණ්ඩලී වැඩි වෙලාවක් ජීවත් වෙන්නෙත් නැහැ අද දවසේ මැරෙනවා.
හැබැයි මැරුණ ගමන් උපදින්නේ නිරේ. එහෙනම් ඔහුට පිහිටක් වෙන එක හොඳයි කියලා හිතුණා. එතකොට එහෙනම් දැන් බාගිතුන් හසේ සවැත් නුවර රජගහ නුවරේ මැරෙන ඔක්කොම දිහා බලලා එහෙනම් පිහිට වෙන්න දෙපෙයි. එහෙමත් නැහැ පින්නතුනි මොකද කෙනෙකුගේ පුණ්‍ය මහිමයක් තියෙන්නත් ඕනේ බාගිතුන් වහන්සේට දකින්නේ නැත්තම් සියලු දෙනා මේ වෙලාවට දකින්න දෙපෙයි. එහෙමත් නැහැ අනික ලොකු ලාභයක් වෙන්නත් ඕනේ වැඩි පිරිසකට. ඉතින් මට්ට කුණ්ඩලී නිරයෙන් නිදහස් වෙලා සුගතියේ උපදිනවා බාගිතුන් වහන්සේ දැක්කොත් මට්ට කුණ්ඩලී සුගතියේ ඉපදුනහම ඉතාම මසුරු තමන්ගේ තාත්තට යහපතක් කරන්න මට්ට කුණ්ඩලී පෙළඹෙනවා. තාත්තට යහපතක් කරන්න මට්ට කුණ්ඩලී කටයුතු කරනකොට තවත් විශාල පිරිසකට ධර්මාවබෝධයක් දෙන්න බාගිතුන් වහන්සේට හැකියාව තියෙනවා. මොකද මේ තරම්ම මසුරු බමුණ ජේතවනාරාමේ දිහාට යනවා දැක්කහම මිනිස්සු නිකම්ම පෙළ හැදෙනවා. අද මොහුට මොනවා බාගිතුන් වහන්සේ දේශනා කරයිද කියලා අහන්න. දෙයින විශාල පිරිසක් බණ අහන තැනට එනවා. ඒ වගේ ලොකු ලාභයක් සැලසෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා උදෑසන කාලේ භික්ෂූන් වහන්සේලාත් මහත් පිරිසක් එක්ක පිණ්ඩපාතේ වඩිනකොට මේ අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ ගෙදර තියෙන වීදියේ දිගේ වැඩියා. වැඩම කරලා අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ නිවස ඉදිරිපිට බාගිතුන් හසේ නතර වුණා. ෂඩ්වර්ණ බුද්ධ රශ්මි ධාරා විහිදෙන විශේෂ රශ්මි කදම්බයක් අදින්න පුබ්බගේ නිවස දිහාට ගමන් කළා. දැන් මට්ට කුණ්ඩලී බොහෝම වේදනාවෙන් ඉන්නේ. නමුත් ඔහුට මේ පුදුමාකාර ආලෝකයක් දකින්න ලැබුණේ. ඉතින් ඒ නිසා වටපිට බලනවා. කොහෙන්ද මේ ආලෝකය? මොකද්ද මේ ආලෝකය? ඒක දැක්ක ගමන් ඔහුට පුදුමාකාර ප්‍රීතියක්. නමුත් ඒ වටපිට ඔබම ඔබ බලනකොට දැක්ක බාගිතුන් වහන්සේ ගෙදරට ඇතුල් වෙන තැන පාරි හිටගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්කහම මට්ට කුණ්ඩලීට ඇති වුණේ පුදුමාකාර ප්‍රීතියක්. මට්ට කුණ්ඩලීට හිතෙනවා සූර්යා යම්සේ තේජවන්තද, චන්ද්‍රයා යම්සේ සෞම්‍ය ගුණයෙන් යුක්තද, මහණ බමුණන් අතර යම් කෙනෙක් තෙදවත්ද ගුණවත්ද, ඒ සියලු දෙනා අභිභවනය කළ තේජසින් සූර්යා අභිභවනය කළ සෞම්‍ය ගුණයෙන් චන්ද්‍රයා පරාජය කළ සීලාදී ගුණයන්ගෙන් සියලු මහණ බමුණන් ඉක්මවාලු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත 80ක් අනු ව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණයන්ගෙන් පොහොසත් ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන් විහිදවන ස්වර්ණ වර්ණ වූ ශරීර ධාතුවකින් යුක්ත ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම් තැනකද ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ නේද මේ නිවසට හැරෙන තැන මේ හිටගෙන ඉන්නේ කියන චිත්ත ප්‍රීතියෙන් හිත පිරුණා. එහෙම හිත පිරෙනකොටම මට්ට කුණ්ඩලීගේ දසඟිලියකට එකතු වුණා. බොහොම අමාරු යතපය නගා ගන්න බැරි වෙලාවක්. නමුත් ඔහු දෑත එකට එකතු කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධිය දැක්කා. දැක්කට පස්සේ බාගිතුන් වහන්සේ කල්පනා කළා මොහුගේ සුගති ගමන සඳහා මේ ප්‍රමාණවත්. බාගිතුන් වහන්සේ දැකලා දෑත එකතු කරගත්තා. ඒ ප්‍රමාණවත් සුගතියට යන්න. බාගිතුන් වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක පිණ්ඩපාත චාරිකාවට වැඩියා. මට්ට කුණ්ඩලී තික වේලාවකින් ජීවිතෙන් සමුගත්තා. නමුත් ඒ මොහොත වෙනකොට හිත පිරිච්ච සතුටක් තිබුණේ බුදුරජාණන් වහන්සේ ගැන. මෙහි චුත වෙනවත් එක්කම දොළොස් යොදුන් රන් විමානයක තෞතිසාවේ උප්පත්තිය ලැබුවා. ඉතින් අපිට මේ දේශනාවේදී සාකච්ඡා කළ යුතු ඉතාම විශේෂ තැනක් මේ මෙතන. අපි ඒක දේශනාව ඉදිරියට තව ටිකක් සාකච්ඡා කරමු. තෞතිසාවේ ඉපදිච්ච දැන් මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා කල්පනා කළා මට මේ තරම් ආශ්චර්යයක් කොහොමද? මේ තරම් සැප සම්පත් ලැබුණේ කවුරු නිසාද? තමන්ගේ පෙර ජීවිතය ආවර්ජනය කළා. එතකොට පෙර ජීවිතය දැක්කා.
අදින උබ්බක බමුණගේ පුතා. නමුත් අසනීප වෙලා බෙහෙතක් නැතුව මරණයට පත් වුණා. කාගෙන්වත් පිහිටක් නැතුව අසරණ වෙලා ඉන්න වෙලාවේ කාටත් පිහිට වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔහුටත් පිහිට වුණා. ඒ පිහිටෙන් සරණින් තමයි මෙතෙන්ට එනකන් ආවේ කියන කාරණාව ඔහු මනාව දැක්ක දැනගත්තා. ඊළඟට කල්පනා කළා තාත්තා ගැන. තාත්තා ඉතා දුප්පත් තත්ියේ ඉන්නේ. ධනෙන් දුප්පත් නෙමෙයි ආධ්‍යාත්මෙන් දුප්පත්. ඔහුට නිඳා කරලා මග කියලා දෙන්න හොඳ වෙලාව. මොකද මැරිච්ච පුතා අරගෙන ගිහිල්ලා සොහොනේ වලල්ලා අනේ මට්ට කුණ්ඩලියා අනේ මට්ට කුණ්ඩලියා කියනවා. ඉතින් ඒ මොහොතේම ඒ සොහොනට ඇවිල්ලා අදින්න පුබ්බක බ්‍රාහ්මණයා අඬන සමීපයේ ඉඳගෙන මහුත් අඬනවා. ඉතින් බ්‍රාහ්මණයා දැක්කම මේ තවත් කෙනෙක් අඬනවා. හැබැයි පෙනුමෙන් පුතාගේ පෙනුමටම සමානයි. නමුත් මේ වෙලාවේ තාමත් හරියටම දිව්‍යමය ස්වරූපය දක්වන්නෙම නැහැ. නමුත් හොඳට පුජ්‍යලෙක් ඉන්නවා පුතාට සමානයි. ඉතින් ඒ අඬන තැනට ගිහිල්ලා කතා කිරුවා. මොකටද අඬන්නේ? කවුරු වෙනුවෙන් අඬන්නේ? මොනවද ඕනේ? එතකොට අර පුජ්‍යලයා කියනවා මට හම්බුණා ස්වර්ණ වර්ණ වූ රතයක්. හැබැයි ඉතින් රෝද නැහැ. රතය ලැබුණා රෝද නැහැ. මට ඒකට රෝද දෙකක් ඕනේ. ඊට පස්සේ අදින පුබ්බක බමුණ අහනවා මොන වගේද උඹට රෝද ඕනේ? රත්තරන් වලින් ඕන නම් රත්තරන් වලින් දෙන්න. රිදී වලින් ඕන නම් රිදී වලින් හදලා දෙන්න. මුතු වලින්ද මණික් වලින්ද ලෝහිතාංගයෙන්ද ඕනේ? ඕන දෙකකින් ඉල්ලන්න කියලා. එතකොට දිව්‍ය පුත්‍රයා කල්පනා කළා ලෙඩ වෙලා හිටපු පුතාට බේත් ටිකක්වත් දුන්නේ නැති බමුණා දැන් මේ කරත්ත රෝද හදන්න කතාව රත්තරන් වලින්. මොහු සංවේගයට පත් කරන්න ඕනේ කියලා කල්පනා කළා. ඊට සාහෙව්වා මොන ප්‍රමාණයක් මට දෙනවද කියලා. බමුණා කියනවා ඉල්ලන ප්‍රමාණයකින් හදලා දෙන්නම් කියලා. ඊට පස්සේ කියනවා නෑ මට ඒව වටින්නේ නෑ. මගේ රතේට රෝද දෙකක් හැටියට මම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. බොහොම තේජස් සහිතයි සූර්ය මණ්ඩලය. බොහොම සෞම්‍ය ගුණයෙන් යුක්තයි චන්ද්‍ර මණ්ඩලය. මගේ බලාපොරොත්තුව සූර්යයයි චන්ද්‍රයයි මගේ රතේ රෝද දෙක කරගන්න. බමුණ කියනවා ඔබ මහා අඥානික්. ඔබ මැරෙයි. කල්පනා කර කර ඉඳලා මැරෙයි. නමුත් ඔබට මේ රෝද දෙක නම් හම්බෙන්නේ නැහැ. ඔක මහා මෝඩ තීරණයක් කියලා. එතකොට දිව්‍ය පුත්‍රයා කියනවා ඉර උදේට පායනවා. හවසට බහිනවා. පායපු සූර්යා බැහැලා යනකම්ම පේනවා. හඳ හවසට නැගිනවා. හඳ උදේට බැහැලා යනවා. හවස නැගපු චන්ද්‍රයත් බැහැලා යනකම්ම පේනවා. මම අඬන්නේ පේන වස්තුන් දෙකක් ඉල්ලලා. ඔබ අඬන්නේ නොපෙනෙන වස්තුවක් ඉල්ලලා. පුතා මැරිලා. අය පුතා කවදාවත් හම්බෙන්නේ නැහැ. දැන් එතකොට ඔබ මට මෝඩයා කියලා කියනවා. හොඳට හිතලා බලන්න. පේන දෙයක් ඉල්ලලා අඬන කෙනාද මෝඩයා? නොපෙනෙන දෙයක් ඉල්ලලා අඬන කෙනාද මෝඩයා කියලා. බමුණ කල්පනා කළා. බමුණ කියන ඇත්ත. ඔබ කියන කතාව ඇත්ත. මේ සිද්ධියේදී උඹට වඩා මම මෝඩයි. මගේ පුතා මැරිලානේ. මම මේ සොහනට වෙලා කොච්චර ඇඬුවත් පුතා එන්නේ නැහෙනි. මං තමයි මෝඩ. බමුණ කාරණාව තේරුම් අරගත්තා. තේරුම් අරගෙන ටික වෙලාවක් ඉඳලා නැවත හැරුණ අර පුද්ගලයා දිහාට. හැදලා අහනවා උඹ කවුද කියලා. එතකොටත් දිව්‍ය පුත්‍රයා සැබෑ දිව්‍ය විලාසයෙන් තමයි ඉන්නේ. ඒ දුට සඳහන් කරනවා බ්‍රාහ්මණේ මේ සොහනට වෙලා
කෙනෙක් වෙනුවෙන් ඔබ අඬනවාද? ඔබ අඬනවා නම් යම් කෙනෙක් වෙනුවෙන් ඒ අඬන කෙනා තමයි මම. ඒ කවුරු වෙනුවෙන් දඬන්නේ? මං වෙනුවෙන් තමයි ඔබ අඬන්නේ. මම තමයි මට්ට කුණ්ඩලි. එතකොට අහනවා ගිහි ගෙදර මගේ ගෙදර හිටපු කාලේ ඔබ කවදාවත් සිල් ගත්ත දවසක් නෑ. ඔබ දන් දුන්න දවසක් නෑ. පිනක් දහමක් කරපු අවස්ථාවක් තිබ්බේ නෑ. සීලයක් නොරක දානයක් නොදී වෙනත් කිසිදු පිනක් සිද්ධ නොකොට ඔබ කොහොමද දිවි ලෝකෙ ගියේ? ඒ වෙලාවේ සඳහන් කළා මට එකක්වත් ඒ ගෙදර කරන්න බැරි වෙච්ච බව ඇත්ත. නමුත් සකල ලෝක සත්වයාටම අනුකම්පා කරපු තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව මැරෙන මොහොතේ මටත් ලැබුණා. මම මරණාසන්න වෙලාවේ උන්වහන්සේ අපේ ගෙදර දොරටුව ගාව හිටගෙන හිටියා. උන්වහන්සේ දැකලා මගේ හිතේ ඇතිවෙච්ච ප්‍රීතිය මෙච්චරයි මෙපමණයි කියලා නිමක් නැතුව ගියා. අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියකින් පිරිච්ච මම දසඟිලි එකතු කරගත්ත උන්වහන්සේ දිහා බලලා ආන් ඒ චිත්ත ප්‍රීතිය සහිත කුසලය තමයි මම දෙව්ලොවට එනකන් අරගෙන ආවේ. ආන් එහෙම සඳහන් කරාම අදින්න පුබ්බක බමුණට පුදුමයි. බමුණ කියනවා අච්චරියං වත අබ්බූතං ආශ්චර්යයි නොවිය යුත්ත. අච්චරියං වත අබ්බූතං අංජලි කම්මස්ස අයමිදීසෝ විපාකෝ අහම්පි මුදිතමානෝ පසන්න චිත්තෝ අජ්ජේව බුද්ධං සරණං ගච්ඡාමිති. පුදුමයි පුදුමයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ දිහා බලලා ඇති කරගත්ත ප්‍රීති සංවේගයත් යමෙකුට සුගතියට යන්න හේතු වෙනවා නම් මමත් අදම අදම දැම්මම මං ඒ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා සඳහන් කළා. ආන් ඊට පස්සේ මේ දිව්‍ය පුත්‍රය සඳහන් කරනවා ඒක හොඳයි. ඒ භාග්‍යතුන් වහන්සේ සරණ යන එක කොහොමත් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ සරණ යන හැටි කියලා දෙනවා. භාග්‍යතුන් වහන්සේ සරණ යන්න බුද්ධං සරණං ගච්ඡාමි. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත් ඒ නිර්මල ධර්ම රත්නයත් සරණ යන්න ධම්මං සරණං ගච්ඡාමි. ඒ භාග්‍යතුන් වහන්සේ ඇති කළා නම් යම් සංඝ පිරිසක් ඒ ශ්‍රාවක පිරිස සම්මා සම්බුද්ධ ශාසනය ඉදිරියට පවත්වන පිරිසයි. මහා කල්ප අසංඛ්‍ය 4,00,000 මේ සංසාරේ පාරමිතා පිරුවේ බුදු වෙන විතරක්ම නෙමෙයි අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරන්නත් ඕනේ. මහා කල්ප අසංඛ්‍ය ගණනක් පාරමිතා පුරලා අවබෝධ කරගත්ත මේ ධර්මයේ පිහිටවන මේ ශාසනය අවුරුදු 45කින් නිමා කරන්න නෙමෙයි තව දීර්ඝ කාලයක් මේ ශාසනය පැවතුනොත් වැඩි පිරිසකට තව තව යහපතක් වෙනවා. ඒ ශාසනය ඉදිරියට පවත්වන්න නම් සංඝ පිරිසක් ඉන්න ඕනේ. ආන් ඒ සංඝ පිරිස භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසයි. ඒ සංඝ පිරිස නිසා ලෝකයට මහත් යහපතක් සැලසෙනවා. ආන් ඒක නිසා තමයි ආනන්තරී කර්මයේ විස්තර කරන තැන සංඝ වේදේ එකට එන්නේ. සමහර කෙනෙක් හිතනවනේ භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේ සැලවීම එක කියලා. නෑ, ධර්මයේ සඳහන් කරන්නේ සංඝ වේදේ තමයි එක. මොකද භාග්‍යතුන් වහන්සේ සංඝ ශාසනය ඇති කරන්නේ ශාසනයාගේ අභිවෘද්ධිය උදෙසා, ඉදිරි පැවැත්ම උදෙසා. යම් කෙනෙක් ඒ ශාසනය වේද බින්න කරනවා නම්, ඒ සංඝයා වේද බින්න කරනවා නම් සඳහන් කරනවා ඒ භාග්‍යතුන් වහන්සේට මෙල්ල කරන දරුණු ප්‍රහාරයක් කියලා. මොකද භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුව විනාශ කිරීමයි සංඝයා වේද කරනවා කියලා කියන්නේ. ඒකයි සංඝ වේදේකට එන්නේ. ඉතින් ඒතකොට බ්‍රාහ්මණයා බුදුන් දහම් සඟුන් සරණ යනවා කියලා පොරොන්දු වෙනවා. සරණ යන තත්ත්වයට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි මට්ට කුණ්ඩලී කියනවා
ප්‍රාණඝාතීන තුලකින්න ඕනේ. අදත්තාදානින් තුලකින්න ඕනේ. කාමමිත්‍යාචාරයෙන් මුසාවාදයෙන් සුරාවෙන් වලකින්න ඕනේ. අදින බුබක බ්‍රාහ්මණය තිසරණ සහිත පන්සිල්ගත පුජ්‍යලයක් බවට පත් කරනවා. පොරොන්දුවක් දෙනවා. මම මේ තුනුරුවන්ම සරණ යනවා. මම මේ සිල් ආරක්ෂා කරනවා. ඊළඟට බ්‍රාහ්මණය හැරිලා කෙලින්ම යන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේගාවට. මේ බ්‍රාහ්මණය ජේතවනාරාමයට යනවා. මිනිස්සු දකින්න අදින්න පුබ්බක බමුණ ජේතවනාරාමයේ පැත්තට යනවා. කවදාවත් මේ බමුණ එහෙ යනවා දැකලා නැහැ. පුතා මැරුණට පස්සේ බමුණ එහෙ යනවා. මිනිස්සුත් වැල නොකැඩි බමුණගේ පස්සෙන් වැටුණා. අති විශාල පිරිසක් ජේතවනාරාමයට එකතු වුණා. බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. තමන් බුදුන් සරණ යන බව සඳහන් කළා. සඳහන් කරලා අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේ ළඟ කිසිම සීලයක් සමාදන් නොවිච්ච, ඔබ වහන්සේ දේශනා කරපු කිසිම කාරණාවක් ජීවිතේ සම්පූර්ණ කරපු නැති කිසියම් පුද්ගලෙක් ඔබ වහන්සේට හිත පහදවාගෙන වන්දනා කළොත්, කෙන සිල් රැකලත් නැහැ, දන් දීලත් නැහැ, මුකුත් නැහැ, සිත පහදවාගෙන වන්දනා කළොත් එවන් පුද්ගලයෙකුට දෙව්ලොව යන්න පුළුවන්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ අහනවා, බ්‍රාහ්මණේ, මට්ටකුණ්ඩලි දිව්‍ය පුත්‍රය හම්බ වෙලා මට්ටකුණ්ඩලි කියපු කතාව අහගෙන නේද ඔය ආවේ? ඉතින් ආයේ මගෙන් අහන්න දෙයක් තියෙනවද කියලා ඇහුවා. ඒ වෙනකොටත් මට්ටකුණ්ඩලි තමන්ගේ විමානෙන් මෙවිලා දිව්‍ය විමානයේ නතර කරලා දිව්‍ය විමානෙන් බැහැලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පසඟ පිහිටුවල වැඳලා වාඩි එකත් පැත්තක හිටියා. එතකොට දැන් රැස් වෙච්ච පිරිසටත් බ්‍රාහ්මණයටත් මනාව පේනවා, කිසිම කුසලයක් සිද්ධ නොකර, ඒ කියන්නේ සීලාදී ගුණ ආරක්ෂා කිරීමක්, දානාදී දන් දීමක් නැතුව, නමුත් හිතේ චිත්ත ප්‍රීතියෙන් බුදුරජාණන් වහන්සේ වැඳගත්ත යම් කෙනෙක් ඉන්නවද ඔහු සුගතියෙම උපදිනවා කියන කාරණාවට දැන් නිදර්ශනීය ඉස්සරහ පිටම සියලු දෙනාටම පේන්න තියෙනවා. දෙවොත් පසෙක හිටගෙන ඉන්නවා. අපි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කුළු ගන්වලා අදින්න පුබ්බක බ්‍රාහ්මණයට දහම් දේශනා කළා. අදින්න පුබ්බක බ්‍රාහ්මණය ඇතුළු විශාල පිරිසක් ඒ වෙලාවේ ධර්ම ශ්‍රවණය කළා. ධර්ම දේශනාව නිමා වෙනකොට මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයාත් අදින්න පුබ්බක බ්‍රාහ්මණයත් ඇතුළුව 84,000 ප්‍රාණීන් මනාව ධර්ම අවබෝධය ලැබුවා කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා. දැන් එතකොට පින්නතුනි, අපි අර මුලින් සඳහන් කළා අපිට මේ පේතවත්වයේ සාකච්ඡා කළ යුතු විශේෂ තැනක් ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ වැඳ ගන්නවා කියන එක කොයිතරම් වටිනවද? ඒ වාගේ කරුණු රාශියක් ධර්මයේ තුල තියෙනවා. ධම්මපද පාළියේ තව තැනක සඳහන් කරනවා, එක මහලු බැමිණියක්, සැඳුල් කුලේ බැමිණියක් බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දැකලා භාග්‍යතුන් වහන්සේ දන්නවා ඇයත් මරණයට පත්වලා යන්නේ දුගතියට. නමුත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් ඇයට යහපතක්. ඒ නිසාත් එදත් පිණ්ඩපාතේ වැඩිනකොට භික්ෂු සංඝයා එක්ක ඇය සිඟා යන වීදියේ තමයි වැඩින්නේ. ඉතින් ඇය දැක්කම භාග්‍යතුන් වහන්සේ පාර මැද නතර වෙනවා. ඇත් නතර වෙනවා භාග්‍යතුන් වහන්සේ වඩිනකම්. භාග්‍යතුන් වහන්සේ නතර වුණේ ඇයි කියන කාරණාව බලපු මහමොග්ගල්ලාණන් වහන්සේ මේ කාන්තාවට අනුකම්පා කරලා නතර වුණේ. ඇයට කතා කරලා කියනවා, වැඳගන්න, මේ ඉන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අද මේ වීදියේ වැඩිය ඔබ වෙනුවේ උන්වහන්සේ වන්දනා කරගන්න කියාම ඇය බොහෝම සතුටින් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ වැඩියා. ඇයි ඒ මොහොතේ මරණයට පත් වුණා. ඒත් එක්කම ඇය දෙව්ලොව උපදින්නේ. පස්සේ ඇවිල්ලා මොග්ගල්ලාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ එදා ඒ වාග්‍යතුන් වහන්සේ පෙන්නලා මට වැඳගන්න කියපු නිසා ඒ වන්දනාවම මාව දිවලුවට ගෙනිච්චා කියලා.
එතකොට බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික ගුණය නිමක් නැති බුද්ධ ගුණය අපි බුදුරජාණන් වහන්සේම තමයි ඉතිපිසෝ භගවා ආදී මේ කෙටි පාඨයකට ගොනු කරන්නදී නිමක් නැති සමස්ත බුදු ගුණ කදම්බයම ওই පාඨයේ ඇතුළේ නේ නමුත් ඒ ගුණ නමය ඒ අර සියලු නිමක් නැති බුදු ගුණ නියෝජනය කරනවා අපිට ඇති ප්‍රමාණය තමයි භාග්‍යතුන් වහන්සේ ওই කෙටි කරලා තියෙන්නේ එතකොට එහි පළවෙනි ගුණේ හැටියට අපි සජ්ජහායනා කරන්නේ අරහන් ගුණේ දීර්ඝ විස්තර කළොත් විස්තර කරලා ඉවර කරන්න බැරි ගුණයක් නමුත් අපි ඊටාම කෙටියෙන් සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කෙනෙක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දෑත දෝත එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා නම් ඒ ඕනෑම පුජ්‍යලයකට දිව්‍ය මානසික සැප සම්පත් ලබා දෙන්නට තරම් භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධිය ආදී මහා ගුණේට හැකියාව ඇති නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා ශ්‍රද්ධාවෙන් වැඳ වැටෙන ඕනෑම කෙනෙකුට දිව්‍ය මානසික සැප සම්පත් උදා කරලා දෙන්න අපි ළඟ තියෙන ගුණේට නෙමෙයි භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධිය ආදී ගුණයන්ට පුළුවන්කමක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ සීලාදී ගුණේ ප්‍රමාණය මේ ලෝකේ සීමා කරන්න පෙන්වන්න ප්‍රමාණවත් කරන්න සමත් කෙනෙක් විශ්ව ධාතුවේ දත් නැ අදත් නැ හෙටත් නැ. ඒ සීලාදී ගුණේට අපිව දෙව්ලෝ යවන්න පුළුවන්. එතකොට ඒ පිහිට තමයි මට්ට කුණ්ඩලියට ලැබෙන්නේ. ඒ පිහිට තමයි අර මහලු කාන්තාවට ලැබෙන්නේ. තවත් ඒ වගේ කාරණා රාශියක් ධර්මයේ තුල සාකච්ඡා කරගන්න පුළුවන්. එක තැනක අඹුසැමි යුවලකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තිසරණේ පිහිටලා නුඹලාට බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් යම් වෙලාවක මව මතක් කරන්න කියලා. හැබෑවට මේ කාන්තාව ඇගේ සහෝදරයා විසින් කැලේට අරගෙන ගිහිල්ලා මරන්න ලෑස්ති කරනවා. ඇගේ ඔහුගේ බිරිඳගේ වුවමනාවට. නමුත් ඇය කල්පනා කළා මට දැන් වෙන සරණක් නැහැ. මගේ ස්වාමියත් ළඟ නැහැ. නමුත් ළඟ ඉන්නේ සහෝදරයා. ඔහු ලෑස්තිය මාව මරන්න. ඇය දරුවෙක් ලැබෙන්න හිටපු කෙනෙක්. ඉතින් කෙස් වලින් අල්ලගෙන කැලේ ඇදගෙන යනකොට විලිරුදාව හැදිලා කියනවා ස්වාමීනි මදක් ඈත් වෙන්න මං දරුවා බිහි කරනකම් කියලා. ඒත් නෑ ඇදගෙන යන අතරෙමයි දරුවා බිහි වෙන්නේ. ඉතින් ඇය කල්පනා කළා කෑකෝ ගැහුවොත් මේ කැලෑවි දර කඩන්න වැල්ලදින්න ආපු කෙනෙක් ඇති. ඔවුන් ඇවිල්ලා මාව බේරගනි. නැවත කල්පනා කරන ඇයත් මේ ඇදගෙන යන්නේ මගේ සහෝදරයනි. ඔවුන් ඇවිල්ලා මොහුට පහර දෙයි. කල්පනා කළ සහෝදරයට කවුරුවත් පහර දෙන එක මට ඉවසන්න බෑ. මේ වෙලාවේ මට එහෙනම් වෙන පිහිටකුත් නෑ. එතකොට මතක් වුණා එදා සහෝදරයාගේ ගෙදර එනකොට මගදී භාග්‍යතුන් වහන්සේ කියපු කතාව. බයක් ලොමු දෙහ ගැනීමක් තැති ගැනීමක් ඇති වුණොත් මාව මතක් කරන්න කියලා. ඒ මතක් කළා මට භාග්‍යතුන් වහන්සේගේ සරණ හැර තව කොහෙන්ද සරණක් අද කියලා. දැන් ඔහු ඇය ඇදගෙන යන්නේ කැලෑවේ තියෙන නුග ගහක් යට මරලා දාන්න. හැබැයි මේ නුග ගහේ ඉන්න රුක්ෂ දේවතාවේ මේ රුක්ෂ දේවතාව දැන් මේ සිද්ධිය දකිනවා. දැන් ඇයගාව පුදුම මෛත්‍රී ගුණයක් තියෙනවා. තමන් මරන්න අරගෙන යන සහෝදරයටවත් වෙන කෙනෙක් ඇවිල්ලා පහර දෙනවට කැමති නැහැ. එනික ඇය බුදුන් සරණ ගියපු කෙනෙක්. එවන් කෙනෙක් මගේ විමානේ ළඟ මරලා දැම්මොත් බලවත් දෙවියන්ගෙන් මට විසුමක් වෙන්නේ නැහැ. ඇය රැක්කේ නැහැ කියලා. ඔහු ඒ වෙලාවෙම ඇගේ ස්වාමියාගේ වෙස්සේ අරගෙන එතෙන්ට ඇවිල්ලා අර සහෝදරයා බය කරලා පන්නලා ඇයත් දරුවත් රතේ නංවගෙන සැවැත් නුවරට එනකම් අරගෙන එනවා. සැවැත් නුවරට ගෙනල්ලා සුව පහසු අම්බලමක දරුවා යොහු විනතර කරනවා. අතර කළා අතුරු දහන් වෙනවා. පහුවදා ස්වාමියා සැවැත් නුවරට ඇවිල්ලා වෙනත් කටයුත්තක් සඳහා යනකොට හදිසියෙම බිරිඳ එතන ඉන්නවා දකින්නවා. ගිහිල බලහම දරුවත් ඉන්නවා. ඒ දැන් දරුවා බිහි කරලා. කවුද මෙතෙන්ට එක්කාවේ කොහොමද ආවේ? ඇයි සඳහන් කරනවා. ඇයි ස්වාමීනි ඊයේ රෑ ඔබනේ මම මෙතෙන්ට එක්කන් ආවේ.
ඔහු කියනවා මොනවා කියනවද මම මේ උදේ නේ ආවේ මම මාස ගානකට ඔබේ සහෝදරයා ගාවට ඇරලපු ඔබ මම මාස ගානකින් දකින්නේ අද ඉතින් දෙන්න අතර බහිම් බස් වීමක් ඇතිනවා ඇයි කියනවා ඔබයි මම ගෙනාවේ කියලා ඔහු කියනවා නේ මම ආවේ නෑ කියලා අන්තිමට ඇය සියලු කාරණා ඔහුට කියනවා කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ සිහිපත් කළා භාග්‍යතුන් වහන්සේගේ සරණ විතරයි තියෙන්නේ කියලා මම මතක් කළා එහෙමනම් කිසියම් කෙනෙක් ඔබේ වේශයෙන් මාව මෙතෙන්ට එක්කෙන්නේ නැති. ඔවුන් පහුව පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සියලු කාරණා මතක් කළා. මේ කාරණා තුලින් මේ කෙටියෙන් කෙටියෙන් නමුත් අපි සිහිපත් කළේ අපිට ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ මනුස්ස ජීවිතයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය දෙගුණ තෙගුණ කරලා නෙමෙයි සිය දහස් ගුණයෙන් උපනම් වෙලා තියෙනවා. සම්මාදිටික බෞද්ධ ජීවිතයක් ලැබිච්ච එක සංසාරයේ ඔබ මම කරගත් අසීමාන්තික කුසල් සමුදායක් අපි මේ මනුස්ස ජීවිතේ ලබා ගැනීම සඳහා වියදම් කරලා තියෙනවා ඒ වෙනත් මනුස්ස ජීවිතයක් සඳහා වියදම් කළ මුදලට වඩා සම්මාදිටික මනුස්ස ජීවිතයක් වෙනුවෙන් අපි වියදම් කරලා තියෙනවා ඒකට වටිනා ජීවිතයක් අපි අරගෙන තියෙනවා නමුත් ඒ වටිනා ජීවිතයේ තව තව උපනම් වගන්න පුළුවන් වෙන්නේ ඒ සම්මා දිට්ඨික බව තුල මනාව පිහිටීමෙන් ශ්‍රද්ධාව අපි තුල ඇති කර ගැනීම තුලින් එහෙනම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමාන්තික ශ්‍රද්ධාවක් හිතේ ඇති කරගෙන නිවැරදිව තුනුරුවන් සරණ ගිහිල්ලා පින්තුනි දවසකට වතාවක්වත් ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව ඉස්මතු කරගෙන බුදුරජාණන් වහන්සේට වැඳ ගන්න පුළුවන් නම් අදත් මේ ජීවිතය අපි කවුරුවත් අසරණ නැහෙනි. හැබැයි ජීවමාන ස්වභාවය අපි ආරෝපණය කරගන්න ඕනේ. ඒ කොහොමද අපි ඒ කාර්ය කරන්නේ? අපිට යන්න ලැබුණොත් සෑමලුවකට, අපිට යන්න ලැබුණොත් බෝමලුවකට, අපිට යන්න ලැබුණොත් විහාර මන්දිරයකට, අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ සවැත්නුවර ජේතවනාරාමයට ගිහිල්ලා ඒ සුගන්ධ කුටි ඇතුලේදී මට භාග්‍යතුන් වහන්සේට වන්දනා කරගන්න ලැබුණොත් ඇත්තටම මං ඒ සුගන්ධ කුටියට යන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ අවස්ථාව ලැබුණා නම් මං යන්නේ කොහොමද? ආන් ඒ චේතනාවෙන් ඒ යන විදිහට අද මේ සෑමලුවට ගොඩ වෙලා වන්දනාමාන කළා නම් ජීවමාන සංඥාව ඇතුව ඒ කුසලය එදා මට්ට කුණ්ඩලීගේ වන්දනාව වගේම බලවත් ආගීකටයි කියන ජීවමාන සංඥාවෙන්ම වන්දනාව කරන්න ඕනේ කියලා. එතකොට ඒ වන්දනාව ඒ තරම්ම මහත්ඵලයි නං. භාග්‍යතුන් වහන්සේගේ වචනීයට ගරු කරන්න ලැබුණොත්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පංච දුස්චරිතයෙන් වළකින්න. දස අකුසලයෙන් වළකින්න. මේ වචන ටිකට ගරු කරන්න ලැබුණොත් කුසලයේ කොහොම වෙයිද? ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ජීවිතයට සම්බන්ධ කරගත්ත පුද්ගලයා මේ ලෝක කොයිතරම් උසස් කෙනෙක් බවට පත් වෙනවද? ආන් ඒ කාරණාව තුළ පිහිටලා අපි මේ දැනුත් ඒ දේ කරගන්න පුළුවන් වාග්ය වාසනාව අත දරාගෙන ඉන්න අය. ඉතින් තවත් එයින් ප්‍රයෝජන නොගන්නවද කියන කාරණාව තමයි හැම වෙලාවෙම හිතන්න ඕනේ. එහෙම කල්පනා කරලා යමි උතුම් භාග්‍යතුන් වහන්සේගේ වචනයට අනුව ජීවිතය ගොඩනගනවා නම් ඔව් මේ ලෝකේ ලොකු රැකවරණයක් සරණක් තියෙන අය අසරණ නෑ කවදාවත්. මේ ලෝකේ අසරණයි කියලා කියන්නේ මේ කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න ඉන්න හිටින්න තැන් නැති එක නෙමෙයි අසරණයි කියලා කියන්නේ. යම් තැනක බුදුරජාණන් වහන්සේගේ සරණ නැති වුණා නම් ඒකයි අසරණකම. නමුත් අසරණ නොවෙන්න මග අපට හොඳට එලිපෙහෙලි වෙලා තියෙන වෙලාවේ අසරණ නැති කෙනෙක් හැටියට මනා සරණක් අපිට එක සරණක් නෙමෙයි පින්නතුනි අපිට තුන් සරණක්ම තියෙනවා. එක සරණක්වත් නැතුව මේ සංසාරේ අපි හිටියේ නමුත් අපිට තුන් සරණක්ම තියෙනවා. එහෙම තියෙන කොටත් නිරේට යනවනම් අපි තරම් අවාසනාවන්තයෝ තව කොහෙද? ආන් ඒක හිතලා වහ වහ තුනුරුවන්ට කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් සරණින් සුගතියෙන් සුගතියට ගමන් කරලා නිවනින් සැනසෙන්නේ අපි සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන්ම
භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබනවා ගම්පහ පදිංචි සීතා සුමතිපාල මහත්මිය හා ජීපි සුමතිපාල මහත්මා ඒ දෙමව්පියන් සහ වෛද්‍යාචාර්ය විජේසිංහ දියණිය විසින් සුමතිපාල පවුලේ මෑණියන් පියාණන් සහ වෛද්‍යාචාර්ය විජේසිංහ දියණිය විසින් දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා අප සියලු දෙනාටම හැකි ඉක්මනින්ම නිර්වාණ අවබෝධය ලබා ගැනීම උදෙසා මේ කුසල කර්මයේ හේතු වේවා අප සියලු දෙනාගේම නමින් මිය ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ උතුම් සද්ධර්ම දානානි සංසේ අනුමෝදන් වේවා දේශකයන්න් වහන්සේට රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවා අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා පැමිණ සිටින සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවා නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා සුමතිපාල පවුලි මෞපියන් සහ දියණිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්නේ මේ පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලීන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ